තිලකරත්න දිල්ශාන් මහතාට කෝටි 1100ක් අමතක වේ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් විය සිටින සජිත් ප්‍රේමදාස මහතා සමග එක් වූ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයක් ඇති තිලකරත්න දිල්ශාන් මහතා මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර සංස්කෘතික අරමුදලේ කෝටි 1100ක මූල්‍ය අපරාධය පිළිබඳව අමතක වී ඇති බව ඔහු විසින් එම හමුවේදී කළ ප්‍රකාශයකින් පැහැදිලි වූවා. සජිත් ප්‍රේමදාස නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු ඇමති ධූරයේ දැරූ 2015-2019 කාලයේදී සංස්කෘතික අරමුදලේ මුදල් රුපියල් කෝටි 1100ක් විනාශ කර තිබුණු බවට පුවත් පළ වුණා. එහෙත් තිලකරත්න දිල්ශාන් මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා හොරකමක් කරලා තියෙනවද කියලා කිසිම තැනක නැහැ යනුවෙනි. එම මූල්‍ය අපරාධයට අමතරව ජලනි ප්‍රේමදාස මහත්මියගේ රූපලාවන්‍යාගාරයේ කටයුතු කිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකීන් 19 දෙනෙකු යොදවා මහදන ධනය අවභාවිතා කර සිදුකර ඇති බවත් විගණන වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා. ඉතින් ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද? ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.